ඩොනල් ට්‍රම්ප් තමන්ගේ බිරිඳ මෙලේනියා ට්‍රම්ප් වරක් හඳුන්වන්නේ මර්සිඩීස් කියලා. ජෝ බයිඩන් ඇදගෙන වැටුණු පළවෙනි අවස්ථාවක් නෙවෙයි, අවසාන අවස්ථාවක් නෙවෙයි. බයිඩන් පාක්ෂිකයෝ නැත්තම් බයියෝ පැටලීම කොච්චරද කියනවා නම් පැටලීමත් පැටලීලා ටැපලීමක් සිද්ධ වෙනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් 2023 ජූනි මාසයේ ගුවන් හමුදා විද්‍යා ආයතනයේ සාතික ප්‍රධාන උත්සවයේ සාතික බෙදා දීලා ඉවර වෙලා ඉදිරියට එනකොට හදිස්සියම පය පැටලි වැටුණ ඔබට මතක ඇති. ජෝ බයිඩන් ඇදගෙන වැටුණු පළවෙනි අවස්ථාවක් නෙවෙයි, අවසාන අවස්ථාවක් නෙවෙයි. ඔය වගේම 2023 පෙබරවාරි මාසේ තමන්ගේ නිල ගුවන් යානයේ එයාර්ෆෝස් 1 එකෙන් වෝර්සෝ සිට වොෂින්ටන් දක්වා පැමිණ ගොඩබයින අවස්ථාවෙත් පය පැටලීමක් වුණා. එතනින් හෙලිකොප්ටරයට නැගින අවස්ථාවෙත් සමබරතාවයේ බිඳිලා තමන්ගේ හිස ගිහිල්ලා හෙලිකොප්ටරේ බඳේ වැදුනා. ඇත්තෙන්ම ජෝ බයිඩන් කතා කරන විට ඇවිදින විට ඔහු දැන් විශ්‍රාම ගත යුතු වයසේ සිටිනවා කියලා බලාගෙන ඉන්න අයට හිතෙන මට්ටමට ඔහු කායික වශයෙන් මානසික වශයෙන් දුර්වලයි කියන එක පේනවා. ඇත්තෙන්ම බයිඩන්ට සමබරතාවයේ රැකගෙන ඇවිදීමේ දුෂ්කරතාවයක් තිබෙන බව දවල මන්දිරයේ වෛද්‍යවරයා පවා පිළි අරගෙන තිබෙනවා. දැන් ඔන්න බයිඩන් පාක්ෂිකයෝ නැත්තම් බයියෝ බයිඩන් වෙනුවෙන් විවිධ තර්ක ගොඩනගෙන ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෙරාල් ෆෝඩ් එහෙනම් ඇදගෙන වැටුනේ නැද්ද? 2020 ට්‍රම්ප් එකපාරක් ඇදගෙන වැටුණා මතක නැද්ද? ඒ වගේම ඇමරිකාව බිහි කළ විශිෂ්ටතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපති ධූරයේ හතරවතාවක් පත් වුණා. හතරවතාවම ඌ හිටියේ රෝදපුටුවේ කියන එක දැන් ජාතියට අමතක වෙලාද යනාදි වශයෙන් මේ බයියෝ තර්ක ගොඩනගමින් ඉන්නවා. බයිඩන් තමයි ඇමරිකානු ඉතිහාසයේ සිටිය වයස්ගතම ජනාධිපති. ඔහුට මේ වෙන විට වයස අවුරුදු 82යි. මීළඟ පාර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා තවත් අවුරුදු 4ක් හිටියොත් වයස අවුරුදු 86 දක්වා ජනාධිපති ධූරයේ රැඳී ඉඳලා වයස්ගතම ජනාධිපති විදියට තමන් බිහි කළ වාර්තාව තමන්ටම බිඳ දැමීමට අවස්ථාවක් ලැබෙනවා. බයිඩන්ට දැන් වයස වැඩි කියමුකෝ. කවුද ඉතින් මේ 100ගේ ප්‍රතිවාදියා? එයත් තවත් 100 කෙනෙක්. වයස අවුරුදු 78ක් වෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක බවට පත් වෙලා තියෙන්නේ. ඔහුට නිතර නිතර වැටෙන රෝගේ නෑයි කියමු. වැටිලා තියෙනවා. නිතර නිතර වැටෙන රෝගේ නෑයි කියමු. හැබැයි ඌට ඊට වඩා භයානක රෝගයක් තියෙනවා. ඒ තමයි අමතක වීම, පැටලීම. පැටලීම කොච්චරද කියනවනම් පැටලීමත් පැටලීලා ටැපලීමක් සිද්ධ වෙනවා. ට්‍රම්ප්ගේ මේ පැටලීම සහ අමතක වීම මෙවර මැතිවරණ ව්‍යාපාරයේ පුරාම දකින්න ලැබෙනවා. පසුගිය සතියන්තේ වර්ජිනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාර කටයුතු යෙදී දිද්දී තමන්ගේ ප්‍රතිවාදියා ජෝ බයිඩන් කියන එක අමතක වෙලා තමන්ගේ ප්‍රතිවාදියා බැරක් ඔබාමා කියලා හිතාගෙන බැරක් ඔබාමාට හොඳටම බැට දුන්නා. So every time I do that or I'll say our president Barack Hussein Obama, now I do that because you know that makes a point. Do we understand that, right? Because a lot of people say he's running the country and Putin, you know, has so little respect for Obama that he's starting to throw around the nuclear word. දැන් බැරක් ඔබාමා දේශපාලනයේ සමු අරගෙන සැහැණ කාලයක් වෙනවා. ඒ වගේ මේ මැතිවරණයේදී තමන්ගේ පක්ෂය තුල අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරගයේදී ප්‍රතිවාදිනිය වුණු නිකි හේලිව වරක් ඔහු හඳුන්වා දුන්නේ නැන්සි පෙලෝසි කියලා. නැන්සි පෙලෝසි කියන්නේ මේ මැතිවරණයට තරඟ කරන එක්කෙනෙක් නෙවෙයි. 2017 සිට 2021 දක්වා ඇමරිකානු කොංග්‍රසයේ කතානායකවරිය විදිහට කටයුතු කරලා විශ්‍රාම ගත්ත කෙනෙක්. මේ ඔක්කොම අමතක වීම කමක් නැහැ කියමුකෝ. බරපතලම අමතක වීම තමයි, සමාව දෙන්න බැරි අමතක වීම තමයි, රැයට නිදා ගැනීමේ අවස්ථාව අහිමි වුණු අමතක වීම තමයි, තමන්ගේ බිරිඳගේ නම අමතක වීම. ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ බිරිඳ මෙලේනියා ට්‍රම්ප් වරක් හඳුන්වන්නේ මර්සිඩීස් කියලා. ඒ විතරක් නෙවෙයි, මිචිගන් ප්‍රාන්තයේ රිපබ්ලිකන් ප්‍රාථමික ඡන්දේ පැවැත්තුනේ පසුගිය පෙබරවාරි 27 වෙනිදා ඔහු ජනතාවට කිව්වේ නොවැම්බර් මාසේ 27 වෙනිදා මට ඡන්දෙ දෙන්න කියලා. තවත් නරකම අමතක වීමක් තියෙනවා. ඒ තමයි ඔහු වරක් මෙවර මැතිවරණයේදී ඡන්දෙ දී යුත්තේ ජෝ බයිඩන්ට කියලා ප්‍රකාශ කළා. ආ, ඕක කියද්දී මට මතක් වුණේ ඔය ට්‍රම්ප්ට තියෙන අමතක වීම පැටලීම ඔය විදිහටම ජෝ බයිඩන්ටත් තියෙනවා. පෙබරවාරි මාසේ 8 වෙනිදා දේශනයක් කරන අතරේ ජෝ බයිඩන් කියනවා පුටින් කිව් නගරයේ යුද ටැංකි වලින් වටකරාට ඉරානයේ ජනතාවගේ සිද්දිනා ගැනීමට සමත් වෙලා නැහැ කියලා. ඇත්තෙන්ම පුටින් යුද ටැංකි වලින් වටකරපු කිව් නගරයේ තියෙන්නේ ඉරානේ නෙවෙයි, යුක්‍රේන කියන එක අපි හැමෝම හොඳටම දන්න කාරණයක්. ඒ දේශනයේදීම ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙලා අල් සිසීව ඔහු හඳුන්වන්නේ
මෙක්සිකෝවේ ජනාධිපති විදියට. එහෙම බලනකොට 2024 නොවැම්බර් 5 වෙනිදා ඇමරිකාවේ ජනාධිපති කවුරුපත් වුණත් පත් වෙන්නේ කායිකව දුබල මානසිකව දුබල 100 කෙනෙක් බව නම් දැන් හොඳටම පැහැදිලි. දැන් ඔන්න අපිට ප්‍රශ්නයක්. ඇමරිකානු ජනාධිපති වර්ණයේදී මිලියන 300ක් ඉන්න රටේ ලෝකයේ ප්‍රබලම රටේ ජනාධිපතිවරයා ලෙස කයින් සිටින් දුබල 100ල දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් තෝරගන්න ඇමරිකාවේ ජනතාවට සිද්ධ වුණේ ඇයි? ජෝ බයිඩන්ගේ වයස නම් ඇත්තෙම පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රශ්නයක් ලෙස මතු වුණා. නමුත් ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොම හරි ගෙදර යවා ගන්න ඕන වෙලා තිබුණ නිසා බයිඩන්ගේ දුර්වලතා නොසලකා ඔහු ජනාධිපති ධූරයට පත් කරගත්තා. ඒක උනේ බොහොම පොඩි ඡන්ද සංඛ්‍යාවකින්. අනිත් පැත්තට ඇමරිකාවේ සම්මතයක් තියෙනවා ජනාධිපතිවරයෙකු ජනාධිපති ධූරයේ සිටියක්කේ උපරිම වශයෙන් අවස්ථා දෙකක් පමණක් නිසා ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් තමන්ගේ පළමු ධූරය අවසන් කරලා නැවත දෙවන ධූර කාලය සඳහා තරඟ වදින්න තීරණය කළොත් පක්ෂය වෙනත් අපේක්ෂක ඉදිරිපත් නොකර ඔහුට අභියෝගයක් කරන්නේ නැතුව ඔහුට ඒ අවස්ථාව දෙනවා. ඉතින් මේ ජෝ බයිඩන් බැරි මරගාතේ මේ පාවිච්චි කරන්නේ ඔහුට සම්මතයෙන් ලැබුණු අවස්ථාව. මේ නිසාම පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඔබ මැතිවරණයට තරග කළොත් අපි පරාජයට පත්වේවි. ඒ නිසා මේ සඳහා වඩා ආකර්ෂණීය චරිතයකට අවස්ථාවක් ලබා දෙන්න කියලා මේ වෙන විට ඩිමොක්‍රටික් නායකයෝ බයිඩන්ට බලපෑම් කරනවා. බයිඩන් ඉතාම උරණ්ඩුව නැහැ මගේ ඇති සෞඛ්‍ය ප්‍රශ්නයක් නැහැ මට මේ ඡන්දෙ දිනන්න පුළුවන් කියන ස්ථාවරයේ ඉන්නේ. දන්න ඕනේ ඉතින් ඔය වයසේ සියලා කොහොමත් ඉතින් උරණ්ඩුවිනේ. ට්‍රම්ප් කියන්නේත් ජනප්‍රිය නායකෙක් නෙවෙයි. 2016 ඔහු ජනාධිපති ධූරයට පත්වෙන්නේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් නම් නෙවෙයි. ඒ ජනාධිපති වර්ණයේදී ට්‍රම්ප්ට වඩා මිලියන 3ක් වැඩිපුර ඡන්ද ගත්ත. ට්‍රම්ප් 146ක් ගද්දී 148ක් හිලරි ක්ලින්ටන් ලබාගෙන තිබුණත් අර ඇමරිකාවේ තියෙන ඉලෙක්ටෝරල් කොලෙජ් නැත්තම් ඡන්ද විද්‍යායතනය කියන සංකල්පය නිසා තමයි ට්‍රම්ප්ට ජනාධිපති වෙන්න පුළුවන් වුණේ. ට්‍රම්ප් විතරක් නෙවෙයි ඉතිහාසයේ පුරා ඇමරිකානු ජනාධිපතිවරු ගණනාවක් ඉන්නවා බහුතර ඡන්දය අහිමි වුණා. ඡන්ද විද්‍යාලයේ බහුතර ඡන්ද හිමිවීමෙන් ජනාධිපති ධූරයට පත් වුණු ඒ සම්බන්ධයෙන් මෑත කාලීන නිදසුනක් තමයි අල්ගෝ විසින් බහුතර ඡන්දය ලබා ගත්තත් ජෝර්ජ් බුෂ් ඡන්ද විද්‍යාලයේ බහුතර ඡන්දය ලබාගෙන ජනාධිපති ධූරයට පත්වීම. මේ සියලාගේ සටන ගැන කියන කතාව පොඩ්ඩකට කොමාවක් තියලා පැත්තකින් තියලා මොකද්ද මේ ඡන්ද විද්‍යාලය කියන්නේ නැත්නම් ඉලෙක්ටෝරල් කොලෙජ් කියන්නේ මොකක්ද කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තෙන්ම ඇමරිකාව කියන රාජ්‍යයේ බිහි වෙන්නේ ප්‍රාන්ත විශාල ගන්න 50කට අධික සංඛ්‍යාවක් එකතු වෙලා එක රටක් වීමේදී. මේ ප්‍රාන්ත එකතු වීමේ සාකච්ඡාවේදී පුංචි ප්‍රාන්තවලට බයක් ඇති වුණා. මේ ජනගහනය වැඩියෙන් ඉන්න ප්‍රාන්ත, ඒ වගේම සංක්‍රමණිකයන් වැඩියෙන් ආකර්ෂණය වෙන ප්‍රාන්ත තමන්ගේ බහුතර ජනබලය පෙන්නලා කුඩා ප්‍රාන්ත යට කරගෙන ඇමරිකාවේ ආධිපත්‍යය පතුරාවි කියලා. ඒ නිසාම කොන්දේසි දෙකක් දැම්මා. එකක් තමයි ඡන්දදායකයන්ගේ බහුතරය අනුව මන්ත්‍රි ධූර බෙදෙන කොංග්‍රසයේ කියන පහළ මන්ත්‍රී මණ්ඩලය හැදෙන අතරම සෙනෙට් සභාවක් පිහිටවනවා. මේ සෙනෙට් සභාවට ජනගහනය නොසලකා සෑම ප්‍රාන්තයකටම මන්ත්‍රී ධූර දෙකක් හම් වෙනවා. සෙනෙට් සභාවේ මන්ත්‍රී ධූර 100යි සෑම ප්‍රාන්තකින්ම දෙන්න බැගින්. එතකොට අර බහුතර ඡන්දයෙන් සම්මත වෙන පනතක් නීතියක් බවට පත් වෙන්න නම් හැමෝටම සමානව නියෝජිතත්වයේ තියෙන සෙනෙට් සභාවේ සම්මත විය යුතුයි. දෙවෙනි කාරණේ තමයි ජනාධිපතිවරණ මේ ඡන්ද විද්‍යාල සංකල්පය. ඡන්ද විද්‍යාල සංකල්පය කළා තියෙන්නේ තමන්ගේ ප්‍රාන්තයේ ජනගහනය කෙසේ වෙතත් සෑම ප්‍රාන්තයටම ඡන්ද විද්‍යාලයේ නිශ්චිත ඡන්ද ගන්නක් තියෙනවා. උදාහරණයක් විදිහට වැඩිම ඡන්ද ගන්න හිමි කැලිෆෝනියාවට ඡන්ද 54ක් තියෙනවා. ඒ වගේම අඩුම ඡන්ද ගන්න හිමි දකුණු ඩකෝටා, උතුරු ඩකෝටා වැනි ප්‍රාන්තවලට ඡන්ද 3 බැගින් තියෙනවා. එතකොට ජනාධිපතිවරණයේදී යම් ප්‍රාන්තයක් ජයග්‍රහණය කරාම ඒ ප්‍රාන්තයේට ඡන්ද විද්‍යාලය වෙන් කරලා තියෙන ඡන්ද ගන්න ඒ අපේක්ෂකයාට හිමි වෙනවා. එතකොට රටේ කතරම් වැඩිපුර ඡන්ද ලබා ගත්තත් ඔහුට ජනාධිපති වෙන්න බෑ ඡන්ද විද්‍යාලයේ බහුතර ඡන්ද නැතිනම්. මේ ෆෙඩරල් රාජ්‍ය බිහි කිරීමේ ඇතිගත් ලක්ෂණය නිසා තමයි ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වුණේ. අපි නැවතත් ට්‍රම්ප් ගාවට ආවොත් 2016 නූලෙන් ජනාධිපති වුණු ට්‍රම්ප් 2020 ජෝ බයිඩන් අතින් පරාජයට පත් වෙනවා. ඊට පස්සේ 2022 නොවැම්බර් මාස 15 තමන් නැවතවතාවක් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියලා ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරනවා. ඒ වන විට නම් ට්‍රම්ප්
දිනයි කියලා කවුරුවත් හීනෙන්වත් හිතන්නේ නැහැ. මොකද ඔහු අතිශයින්ම ජනප්‍රියතාවයේ පිරිහුණු පුද්ගලෙක්. ඒ වෙනුවට නිකි හේලි සහ රොන්ඩි සැන්ටිස් වැනි ඉතාම ආකර්ෂණීය අපේක්ෂකයෝ හිටියා. හැබැයි රිපබ්ලිකන් ආණ්ඩුව නම් මේ ට්‍රම්ප් ආපහු එනවා කිව්වම කලබලයටපත් වෙන, ගියපාරක් පරදී කියලා හිතපු ට්‍රම්ප් තමයි දින්නේ මේක සුළුවෙන් තකන්න නරකයි කියලා. මොකද කරන්නේ, ට්‍රම්ප්ට විරුද්ධව බදු වංචා නඩු, අපරාධ නඩු, රාජ්‍ය විරෝධී කැරලි ගැසීමේ නඩු යන ආදී වශයෙන් නඩු තොගයක්ම ට්‍රම්ප්ට එරෙහිව පවරනවා. ඔව්. ඇමරිකාවෙත් ලංකාව වගේම තමයි දේශපාලන පලිගැනීම්, දේශපාලන හිරිහැර කිරීමට රාජ්‍ය යන්ත්‍රය යොදා ගැනීම බොහොම බහුලව සිද්ධ වෙනවා. මේ දේශපාලන පලිගැනීම නිසා අපේ පත් කරපු ජනාධිපතිට ඩෙමොක්‍රටික් ආණ්ඩුවෙන් හිරිහැර කරනවායි කියලා රිපබ්ලිකන් පාක්ෂයන් අතර ලොකු කේන්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ පලිගැනීම් නිසා හැඟීම් බර වෙච්ච රිපබ්ලිකන් පාක්ෂිකයා ට්‍රම්ප් සීයව තමන්ගේ අපේක්ෂකයා කරගන්නවා. අනිත් පැත්තෙන් හැකියාවන් දුර්වල වී තිබියදී මුරණ්ඩුව යළි ලබා ගන්න ජෝ බයිඩන් දරන උත්සාහය නිසා ඩෙමොක්‍රටික් පාක්ෂිකයන්ට තමන්ගේ අපේක්ෂකයා බවට ජෝ බයිඩන් තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙන විට මම ඇමරිකානු ජනාධිපතිවරණයේ මත විමසුම් ඉතාම සමීපව අධ්‍යයනය කරනවා. මාර්තු මාසයේ, පෙබරවාරි මාසයේ පැවැත්වුණු මත විමසුම් සියල්ලෙම වගේ ඉදිරියෙන් ඉන්නේ ට්‍රම්ප්. හැබැයි ට්‍රම්ප් ඉන්නේ 1%-2% අතර වැඩි ඡන්දකින්. සාමාන්‍යයෙන් නියදි මත කෙරෙන මත විමසුමක ප්‍රතිඵලයේ වැරදීමේ ඉඩක් තියෙනවා 2%-2% විතර. ඒ නිසා මේ 1%-2% ඉදිරියෙන් සිටීම සැලකිය ඉදිරියෙන් සිටීමක් නෙවෙයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ජෝ බයිඩන් සහ ට්‍රම්ප් අතර කරට කර තරගයක් තිබෙනවා. මේ තරගයෙන් නොවැම්බර් 5 වෙනිදා කවුරු ජයග්‍රහණය කළත් ලෝකයේ බලගතුම රටේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වෙන්නේ, ලෝකයේ ප්‍රබලම හමුදාවේ අණදෙන නිලධාරියා බවට පත් වෙන්නේ, සිතින් ගතින් දෙකෙන්ම දුබල වුණු 100 කෙනෙක් කියන එක නම් ස්ථිරවම කියන්න පුළුවන්.